අපි කලින් වීඩියෝ දෙකේදී කතා කරා බේසික් ඉන්ෆෝමේෂන් එක කොහොමද හදන්නේ, ප්‍රොඩක්ට් ඇට්‍රිබියුට්ස් කොහොමද දාන්නේ කියලා. අපි මේ වීඩියෝ එකේදී බලමු ඩීටේල් ඩිස්ක්‍රිප්ෂන් එක කොහොමද හදන්නේ කියලා. මේ ඩීටේල් ඩිස්ක්‍රිප්ෂන් යටතේ හයිලයිට් කියලා කොටසක් තියෙනවා, ඊට පස්සේ ඩිස්ක්‍රිප්ෂන් කියලා කොටසක් තියෙනවා. අපි ඒ දෙක ගැන වෙන වෙනම බලන්න ඕනේ. ඉස්සෙල්ලාම මම බලන්න ඩරාස් යුනිවර්සිටි එකකින් අපිට PDF එකක් දීලා තියෙනවා, ඒකේ බලමු අපි මොනවද කියන්නේ කියලා. මේක තමයි PDF එක, ප්‍රොඩක්ට් ඩිස්ක්‍රිප්ෂන් ඇන් හයිලයිට්ස් කියලා ටයිටල් එක තියෙනවා. අපි බලමු ඉස්සරහට ගිහලා මොකද කියන්නේ කියලා. මේ ටික නම් මම කියවන්න යන්නේ නැහැ. මෙතන ඉම්පෝර්ටන්ට් මේවා වගේ තිබ්බ මෙන්න මෙතන. ඔයාලා හැම වෙලේම ඉස්සෙල්ලා මේ ප්‍රොඩක්ට් හයිලයිට්ස් ගැන කියන්නේ බ්‍රීෆ් ස්පෙසිෆික් කැන් කන්ටේන් ඉම්පෝර්ටන්ට් ප්‍රොඩක්ට් ෆීචර්ස්. ගොඩක් කෙටි වෙන්න ඕනේ, ස්පෙසිෆික් වෙන්න ඕනේ. හරියටම කියන්නේ කලර් එක නම් යෙලෝ කලර්, පහු වෙන මොකක් කියන්න වචන නැහැ, කෙලින්ම තියෙන්න ඕනේ. බ්‍රීෆ් කියන්නේ ගොඩක් කෙටි වෙන්න ඕනේ, ලොකු හැඩි ලියන්න බෑ. කන්ටේන් ඉම්පෝර්ටන්ට් ප්‍රොඩක්ට් ෆීචර්ස්. අපි දැන් කියතමු මොකක් හරි ප්‍රොඩක්ට් එකක් තියෙනවා, ඒකේ සයිස් එකද, ප්‍රොඩක්ට් ටයිප් එකද, කලර් එකද, මොකද්ද යූස් එක, යූසර්ස් මොනවද, ඊට පස්සේ ඒකේ මොනවද සෙකියුරිටි, මොකක් හරි මේ කෝෂන්ස් තියෙනවද, ඒ ටික හරියටම ප්‍රොඩක්ට් එකේ මේවා ටික, ඒ කියන්නේ කස්ටමර් කෙනෙක් මේ ටික බලනවා කියලා හිතනවා නම් ඒ ටික ඔක්කොම ටික තියෙන්න ඕනේ. හයිලයිට් කියන එකේ තමා කෙටියෙන් තියෙන්න ඕනේ. ප්‍රොඩක්ට් ඩිස්ක්‍රිප්ෂන් කියන එකේ තමා ඩීටේල්ස් තියෙන්න ඕනේ. එක්සැම්පල් එකක් විතර කිව්වොත් මොකක් හරි කෝෂන්ස් තියෙනවා, ඔයා ඉම්පෝර්ටන්ට් කෝෂන්ස් මෙන්න මේ ටික කියලා තුනක් විතර ලිස්ට් ඩවුන් කරනවා. ඊට පස්සේ ඔයාලට තවත් ඒවත් ඩිස්ක්‍රයිබ් කරන්න ඕන නම් එහෙම ඔයාලට තියෙන තැන තමා ඩිස්ක්‍රිප්ෂන් කියන එක. ඩිස්ක්‍රිප්ෂන් එකේ ඔයාලට ඉන් ඩීටේල් ඒ ටික කතා කරන්න පුළුවන්. අනිත් එක ලිස්ටඩ් ඉන් බුලට් පොයින්ට් ෆෝ ඊසෝ ඊසින් රීඩින්. හැම වෙලේම හයිලයිට්ස් කියන එක කරන්න ඕනේ, බුලට්ස් පොයින්ට් වලින් නැත්තම් ලොකු පැරග්‍රාෆ් ලියද්දී බයස්ලා කියවන්න පෙළඹෙන්නේ නැහැ. පොයින්ට් වයිස් තිබ්බනම් මේ පොයින්ට් එක කියලා ඊළඟකට යනවා. ගොඩක් ස්මූත් විදියට බයට මණ්ඩ කියවලා ප්‍රොඩක්ට් එක ගැන ඉඩියා ගන්න පුළුවන්. ඊට පස්සේ appear before more details product description. මේක ඩිස්ක්‍රිප්ෂන් එකට කලින් තියෙන්නේ. ඔයාලා දන්නවා මෙතන ටයිටල් එක තමයි උඩ තියෙන්නේ, ඩිස්ක්‍රිප්ෂන් එක තමයි යට තියෙන්නේ. ඒක හින්දා මෙතන අර වටින් ගොඩින් කියලා ඩිස්ක්‍රිප්ෂන් එක ඉන් ඩීටේල් කතා කරනවා. හරි, ඒත් මේ ගොඩක් සෙල්ලස් ලංකාවේ මම පොඩි රිසර්ච් එකක් කරා, එතන එයාලා ගොඩක් කට්ටිය මේ ඩිස්ක්‍රිප්ෂන් කියන එක පාවිච්චි කරලා නැහැ. ඇත්තටම තියෙන පොඩි දේවල් ටික හයිලයිට්ස් එකේ දාලා තියෙනවා. ඒත් මම දැක්ක සමහර කට්ටිය මේ හයිලයිට්ස් කියන එක ගොඩක් පිරවින්න දාලා තියෙනවා. මාත් ඇත්තටම හිතන්න ඒක නම් ඉෆෙක්ටිව් කියලා. මේක අපි ඉස්සරහට ගියොත් එහෙම ප්‍රොඩක්ට් ඩිස්ක්‍රිප්ෂන් එක ඇරෙත්තේ මෙන්න මේකත් ඉම්පෝර්ටන්ට්. keep your target audience in mind. මොකක්ද අපේ ටාගට් ඕඩියන්ස් එක හරියට බලන්න ඕනේ. ඒ ටාගට් ඕඩියන්ස් එක බලලා තමයි ඩිස්ක්‍රිප්ෂන් එක හදන්න ඕනේ. හිතන්නකෝ ඔයා ඊය බඩ් එකක් සෙල් කරනවා කියලා, මොකක් හරි ඉම්පෝර්ට් කළා රීසෙල් කරනවා කියලා. එතකොට ඔයා හිතනවා නම් බයර්ස්ලා මේ හැම, ඒ කියන්නේ ඩෙසිබෙල් ගානද, ඊට පස්සේ වොරන්ටිද, ඒ ඩිස්ක්‍රිප්ෂන් එක කියන්නේ ඩීටේල්ස්, ප්‍රොඩක්ට් එක ඩීටේල්ස් ඔක්කොම බලනවා කියලා හිතනවා නම් එහෙම ඔක්කොම ටික වල ඉන්ක්ලූඩ් කරන්න ඕනේ. Use easy to understand language and tone. මෙතන description එකේ සිංහල and English languages දෙකම add කරන්න පුළුවන්. මම පෙන්නන්නම් මේ description එක, කියන්නේ highlights එක හරි description එක හරි සිංහල දාලා තියෙන එකක් මම පෙන්නන්නම්. මේ screen එක මේ විදිහට ඇයි, ඒකට අනුව හිතන්න ඔයාලට හිතනවා නම් එහෙම buyersලා, ඒ කියන්නේ ඔයාලට ඕන research එක කරලා බලන්න පුළුවන් buyersලා. ඔයා ප්‍රඩක්ට් එකක් සිංහල දාන්න නැතුව සහ සිංහල දාලා ප්‍රඩක්ට් දෙකක් ලිස්ට් කරලා බලන්න ඕන නම් ඉස්සරහට දිගටම සෙල්ලිං කරගෙන යද්දී ඔය එක්ස්පෙරිමෙන්ට් කරගෙන යන්න ඕන. ඔයාට හිතනවා නම් සිංහල දැම්මට පස්සේ ලොකු මේ සෙල් එකක් වැඩි වෙනවා කියලා, ඔයා දිගටම සිංහලත් දාන්න. ඒක සමානට ඉෆෙක්ටිව් වෙන්නත් පුළුවන්. YouTube එකෙත් ඔයාලා දන්නවා සමහර කට්ටිය ටයිටල් එක සිංහල වලින් දානවා, සමහර කට්ටිය ඉංග්‍රීස් වලින් දානවා. සමහරට සිංහල දාන කට්ටියට එංගේජ්මන්ට් එක වැඩි වෙන්න පුළුවන්. ඒකින්ද ආ ඒක ගැන සැලකිලිමත් වෙන්න. අනිත් එක ඔයාලට ඔප්ෂන් දෙකම දීලා තියෙනවා, සිංහල and ඉංග්‍රීසි කියන දෙකම දාන්නත් පුළුවන්. ඒත් අනිවාර්යෙන්ම මම කියන්නේ ඉංග්‍රීසි එක අනිවාර්යෙන්ම දාන්න. මොකද ගොඩක් කට්ටියට දැන් ඉංග්‍රීසි කියන එක ඇත්තටම සර්ච් කරන්නේත් ඉංග්‍රීසි වලින්. ඒකින්ද ඉංග්‍රීසි බැරි වෙන්න විදියක් නැහැ ඇත්තටම. ඩයස් එකේ ප්‍රොඩක්ට් එක සර්ච් කරලා ගන්න එක්කෙනෙක්ට. Write at least 50 words. Use image in your description. We recommend only
20% text මං ඔයාලට මේකක් පෙන්නන්නම් ඉස්සරහට මෙන්න මේගොල්ලන්ගේ මේකක් තිබ්බා අඩුම ගානේ වචන 50ක්වත් පාවිච්චි කරන්න කියලා කියනවා වචනයි ඉමේජස් උයි ගත්තට පස්සේ 120ක් විතර ටෙස්ට් තිබ්බට පස්සේ හොඳටම ඇති කියලා කියනවා මොකද ඔයාලත් දන්නවා දැන් මම මෙතනත් බල බල ඉද්දී මම මේවා කියවන්න ගියද නැහැ ගොඩක් ඉමේජස් තමයි මිනිස්සු බලන්න කැමති ඒකෙන් හින්දා 120කට ඔයාලගේ පැරග්‍රාෆ් ටෙස්ට් එකේ වචන ටික ලිමිට් කරන්න කියලා කියනවා ඊට පස්සේ 180ම ඉමේජස් පාවිච්චි කරන්න කියලා කියනවා මම මෙතන පෙන්නන්නම් මේ තියෙන්නේ එක්සැම්පල් එකක් මෙතන මං හිතන්නේ මේ තියෙන්නේ ප්‍රොඩක්ට් එකේ highlights ටික highlights මේ විදියට මේ bullet form එකෙන් point wise දාන්න ඕනේ මෙතන ඇත්තටම මං හිතන්නේ මේ ඔයාලට පේන මේ තියෙන detailed description එක ඒකේ මෙතන දාන්න පුළුවන් images description එකේ මෙතනදී 100ට 80ම ඔයාලට පෙන්වන්නේ මේ images වලින් graphs වලින් එතකොට ඒවා බලන්න කට්ටිය කැමති අකුරු කියවන්නේ නැතුව ඒකෙන් හින්දා 120කට විතර ඔයාලා description එකේ තියෙන test එක limit කරන්න කියලා කියනවා උනත් highlight වලදී මේ විදියට point form එකෙන් දාන්න හරි ඊට පස්සේ අපි අන්තිම පොයින්ට් එකත් බලමු අර කලින් එකම තමයි තියෙන්නේ මේ මෙන්න මේ ටික අර ප්‍රොඩක්ට් එකේ ඩිස්ක්‍රිප්ෂන් එක යටතේත් material features benefit අන්න ඒ කියන ටික ඔක්කොම highlight වෙන මම ඔයාලට එක කලින් කිව්වා අපි බලමු දැන් මෙතන මෙතන තව එකක් තියෙනවා හරි මේ ටික තමයි මේ PDF එකේ තියෙන්නේ අපි බලමු සෙරස්ලා කීප දෙනෙක්ගේ මම කලින් බලලා තිබ්බා මේ කට්ටියගේ මෙන්න මේ මේ තියෙන්නේ දැන් අර කියව highlight කියන එක හරි description එක මෙතන නම් highlight එක සිංහලෙන් තියෙන්නේ මෙන්න මේ විදිහට දාපු කෙනෙක් ඉන්නවා ඉතින් ඔයාටත් පුළුවන් ඔයාගේ highlight එක හරි description එක හරි ඔන්න සිංහලෙන් දාලා try කරලා බලන්න මම පෙන්නන්නම් highlight එක දාලා තියෙන මේ එක සෙල් එක කෙනෙක්ගේ මෙතන ඔයාට පේනවා මේ තියෙන්නේ highlight කියන කොටස ඒ කියන්නේ මෙන්න මෙතන එන්න ඕනි කොටස මෙතන එන්න ඕනි කොටස මේ PC එකකින් බලද්දී පේන විදිය තමයි තියෙන්නේ අනික මෙයාගේ description කියලා කොටසක් ඇත්තෙත් නැහැ මෙන්න මේ වගේ හරියටම point wise විදියට දාලා type එක නම් මොකද්ද size එක නම් මොකද්ද color එක නම් මොකද්ද ඒ විදියට දාලා හරියටම කෙලින් මොකද්ද කියන එක කොහෙවත් මේ කෙලින්ම මොකද්ද ඔයාලා feature එක මොකද්ද ඒකේ මේකට product එකට අදාළ result එක මොකද්ද අන්නේ කියන එක කෙලින්ම දෙන්න ඕනේ මේ නැතුව මේ ගොඩක් details කතා කරන්න අවශ්‍ය නැහැ මෙතන මේ highlights කියන කොටතේ ඊට පස්සේ මම පෙන්නන්නම් එක්කෙනෙක්ගේ description එක මේ තියෙන්නේ යාගේ description එක මේ මෙතන ඉඳන් බටන් ගත්තට පස්සේ මේ තියෙන්නේ යාගේ highlight කියන කොටස මන්නම් හිතන්න මේ highlights කියන කොටස වැඩි මේක මෙන්න මේ ගන්න තිබ්බනම් හොඳ මේ මේක හරි තව කියන්නේ ඒක අනිවාර්ය product එකට අනුව හදන්න ඕනේ product එකට අදාළ main ටික අනිවාර්යෙන් තියෙන්න ඕනේ මම හිතන්න මෙන්න මේකත් පුළුවන් නම් limit කරා නම් වඩාත් හොඳයි මේක limit කරලා මේකේ තියෙන ටික description එකට දැම්මම තවත් හොඳයි කියලා මම හිතනවා මේක බලන්න දැන් මෙයා මෙන්න මේ ටික විතරයි test මම මෙයාගේ description එක මේ හොඳයි කියලා හිතලා තමයි බලුවේ 120ක් විතර තියෙන්නේ අනිත් ටික ඔක්කොම මේ අරට වෙන images ඉතින් මම හිතනවා මේක දල වශයෙන් හොඳ ඇති කියලා description එකට මේ Darasley recommendation අනවා හරි අපි බලමු මම දැන් ඔයාලට පොඩි idea එකක් දුන්න highlights and description ගැන අපි බලමු කොහොමද හදන්නේ තියෙන්නේ කියලා මෙතන කියනවා ඔයාගේ key features ටික දාන්න ඕනේ ඒවා අනිවාර්යෙන් කෙටි වෙන්න ඕනේ specific වෙන්න ඕනේ and written in bullet forms ඔන්න ඔය ටික මම ඔයාලට ඔල්රෙඩි කිව්වා හොඳට මතක තියාගන්න කෙටි specific bullet form වලින් දාන්න ඕනේ highlight කියන එක අඩුම තරමේ characters 30ක්වත් encourage කරනවා මෙයා ඉතින් ඒ විදිහට දාන්න ඕනේ highlights කියන එක මම මේ විදි දාලා පෙන්වන්න යන්නේ නැහැ මොකද කලින් එකක්ම මෙන්න මේ වගේ තමා දාන්න ඕනේ මම ප්‍රොඩක්ට් එකට දාලා මෙතන යන්නේ නැහැ වෙලාව යන නිසා මේක තියෙන්නේ සිම්පල් අර වර්ඩ්ස් වල ටෙක්නික්ස් ඒ ටික පාවිච්චි කරන්න පුළුවන් මෙතන වලට ඕන ලින්ක් එකක් ඇඩ් කරන්න පුළුවන් ඔයාලගේ මොක් කරි එක්ස්ටර්නල් ලින්ක් එකක් තියෙනවා සහ HTML වගේ සෝස් එකක් දාන්න පුළුවන් මම නම් මේක ඇත්තටම පාවිච්චි කරලා නැහැ ඒ
පුළුවන් කට්ටිය මෙතනත් දාලා ඒක try කරලා බලන්න. highlight කියන එකත් ඉංග්‍රීසි හා සිංහල කියන දෙකෙන්ම දාන්න පුළුවන්. හරිද? ඊට පස්සේ highlights කියන එක දරලා මෙයාලා tips ටිකක් දෙනවා. bullets 3ක් 5ක්වත් අඩුම තියෙන්න කියලා කියනවා. ඊට පස්සේ 30 words වත් පාවිච්චි කරන්න කියලා ඒ වගේ highlights වගේත් තියෙනවා. tips වගේත් තියෙනවා. ඊට පස්සේ description එක ගත්තොත් එහෙම ඒකේ ඔයාලට images set කරන්න පුළුවන්. ඒක තමයි highlights එකත් එක්ක තියෙන main difference එක සහ highlight වල තියෙන ඒවා වැඩිපුර describe කළා තමයි description එක හදන්න ඕනේ. මේ ටික අර normal details ටික මෙතන source code එක දාන්න පුළුවන්. images set කරන එක තමයි වෙනස්කමකට තියෙන්නේ. ඉතින් ඔයාලට description එකත් සිංහල and english කියන languages දෙකෙන්ම පාවිච්චි කරන්න පුළුවන්. මෙතන ඒ දෙක තමයි description ගැන තියෙන්නේ. ඔයාලට මෙන්න මේ products එකෙත් මම links description එකේ දාලා තියෙනවා. මෙන්න මේ වගේ ඔයාලට දල වශයෙන් description එකක් හදාගන්න පුළුවන්. මේ මතක තියාගන්න මම මේ මගේ recommendation අනුව කියන්නේ. ඉතින් ඔයාලා ඉස්සරහට කරගෙන යද්දී අනිවාර්යෙන් ඔයාලට සම්මති විදියට මේ දේවල් වෙනස් කරගන්න පුළුවන්. අපි ගත්තොත් එහෙම description එක යටතේ මෙයාලා tips වගේ දීලා තියෙනවා. the product description should give you customer detail useful information about the product to ensure purchase. හරියට details description එක දෙන්න ඕනේ. highlight වලට අනුව ඒක වැඩිපුර විස්තර කළා. is recommended to have the description as detail and as persuasive as possible with at least one image. අඩුපතරමේ එක ඉමේජ් එකක්වත් පාවිච්චි කරන්න කියලා මෙයාලා recommend කරනවා. ඉතින් හොඳට ඒක මතක තියාගන්න. ඔයාලට පුළුවන් නම් දැන් මම මෙතනත් එක කරන්න හිතන් ඉන්නවා. මම මේ bubble envelopes ని පාවිච්චි කරන්නේ. මේ හැම එකක්ම sizes එක එක ඉමේජ් එකකට අරගෙන Photoshop වලින් හදලා අන්න ඒක වගේ මෙයාලා recommend කරනවානේ at least එකක්වත් දාන්න කියලා. මම ඒකත් එක්ක මේ description එක තව වැඩිපුර හදුවා නම් මොකද වෙන්නේ? බය කෙනෙක් ඇවිල්ලා ප්‍රොඩක්ට් එක ක්ලික් කරාට පස්සේ වැඩිපුර මේ ඩීටේල් එකක් දකින්න අනිත් සෙලර්ස් රට් එක බලද්දි. එතකොට එයා මගේ එකෙන් ගන්න තියෙන චාන්ස් එක ටිකක් හරි වැඩිවීමක් වෙනවා. ඒකයි මෙයාලගේ එහෙම ටිප් එකක් දීලා තියෙන්නේ. ඊට පස්සේ you can perform pre-existing template in your advanced editor for more. හරි. මෙතන ඔයාලට templates පාවිච්චි කරන්නත් පුළුවන් description එකට. එතකොට ඔයාලට එක එක ඔයාලා ප්‍රොඩක්ට් එක අනුව වෙනස් කර කර ඉන්න ඕනේ නැහැ. ඔයාලා ටෙම්ප්ලේට් එකක් හදාගෙන තියනවා නම් එහෙම. එතකොට ඒක ඔයාලගේ බ්‍රෑන්ඩ් එකට යුනික්, ඔයාලගේ ස්ටෝ එකට යුනික්. එතකොට ඒ එකම ටෙම්ප්ලේට් එක පාවිච්චි කරලා ඔයාලගේ ඒ ප්‍රොඩක්ට් එකට අනුව අදාළ ප්‍රොඩක්ට් ස්පෙસિෆිකේෂන්ස් වෙනස් කරගන්න පුළුවන්. මම මේ කතා කරේ හරි මේ ඩිස්ක්‍රිප්ෂන් එකයි සිංහලින් ඉංග්‍රීසි ලැන්ග්වේජ් දෙකෙන්ම දෙන්න පුළුවන්. highlights කියන එකත් දෙකෙන්ම දෙන්න පුළුවන්. ඔය highlights and description දෙකම දුන්නාට පස්සේ ඔයාලට අන්තිමට තියෙන්නේ details description යටතේ what's in the box කියන එක. ඒ කියන්නේ බය අතර අන්තිමට box එකක් කියනවා. box එකක් කරේ මොකක් හරි package එකක් කියනවා. ඒ package එකේ තියෙන්නේ මොනවද කියන එක හරියටම ඔයා මෙතන define කරන්න ඕනේ. ලිස් කරන්න ඕනේ. එතකොට තමයි බය දැන් ප්‍රොඩක්ට් එක පර්චේස් කරද්දී බලනවා මගේ මේ පැකේජ් එකේ මේ ටික තමයි තියෙන්නේ කියලා. එතකොට එයා ඒ ටික එක්ස්පෙක්ට් කරනවා. එතකොට එයා ඇරිය ගමන්ම ප්‍රොඩක්ට් එක ඒ කියන්නේ අතට ඇවිල්ලා ඕපන් කරපු ගමන්ම බලන්නේ මේ ටික මගේ පැකේජ් එකේ තියනවාද කියලා. ඒකින්ද හරියට බලන්න ඔයා ඒ ටික පැකේජ් එකේ ඉන්ක්ලූඩ් කරනවා නේද කියලා. ප්‍රොඩක්ට්ස් දෙකක් හරි තුනක් හරි ඇතුළේ තියෙනම් එහෙම හරියට ඒ ටික කියන්න. අනිත් එක හොඳට මතක තියන්න ඔයාලා ප්‍රොඩක්ට් එක ship කරද්දී ඒ තුන අනිවාර්යෙන් තියෙනව නේද කියලා බලන්න ෂිප්මන්ට් එක කරද්දී. නැත්තම් බය cases open කරන්න ඉඩ තියෙනවා. මට මේක හම්බුනේ නැහැ කියලා. මේක ගොඩක් important what's in the box කියන එක. හරි. අපි ඊළඟ වීඩියෝ එකේදී කතා කරමු price and stock කියන එක. thank you.